लेकिन लेकिन एकदम से मतलब ऐसे नहीं पाया, लेकिन बहुत अच्छा लग रहा है जैसे आप लोग यहाँ आके जो कर रहा है वो हम आप හලෝ මම විහංග අද මේ වැඩසටහනේ නම තමයි රියාස් රියාස් කියලා කියන්නේ කොහොමද පොසොම කෙනෙක් ශිල්පියෙක් ගිහි වෙන්නේ කියන මාවත ඒ මාවතට කරන කරුණ වීමක් ගැන තමයි මේ කතා කරන්නේ ඒක අපි ඔර්ගනයිස් කරේ ජීන් හක් කම්පැනි සංකල්පයේ තියෙන කතා කම්පැනි එක එවගේම කන්ටෙම්පරරි ඩාන්ස් කම්පැනි එක සෝ අද දීපත් කිරීම කරේ අමෘතා විද්‍යාපති Thank you.
කිනකොට ප්‍රැක්ටිස් කියන්නේ පොෆෝම කෙනෙක් වෙන්න ඕනේ කොහොමද යන රුටින් එක තමයි මේක. සමහර වෙලාවට ලංකාවේ නටනවා වැගෙන් නැති ඒ රුටින් එක යන ගොඩක් තමයි. මේක රුස්ටි වගේම මේක රුස්ටි වගේම කියනවා එක ප්ලැට්ෆෝම් එකක් ඕනේ කියලා හිතුවොත් මගේ ගුරුතුමෝලා කියන කිත්ත වැඩේ ගොඩක් අමාරු අවුරුදු 30කට 40කට පස්සේ පොෆෝම් කරන්න ඕන කෙනෙක් හදන රුටින් එක කියලා මම හිතනවා. සහ මගේ සුදුනු ආදිපු එම්මත් එක්ක චොපරේ චුට්ටක් දෙනවා. එයා සුබට ජින්හන් කම්පැනි එක කියලා කියන්නේ සර් පොඩි තාම පොඩි බබෙක් කරේ. ඔහු කෙනෙක් නෙමෙයි තාම ඉපදිච්ච ගමන් ඒකෙන් හැදෙන චුට්ටක් ළමයි තමයි. සර් තාම ලකු. එතකොට ජින්හන් වෙලා ලංකාවේ ශාස්ත්‍රීය නෘත්‍ය කලාව මෙහෙම ව්‍යාප්ත කරන්නට ගෙනියන්නට ඉන්දියාවේ ඉඳගෙන වැඩ කටයුතු කරන එක ගැන මේ හැම දෙනාම මේ අර ඉන්දියානු ආවාසය ගත්ත අය ඒ ගිහිල්ලා අධ්‍යයනය කරලා ඒ සීනියර් මියුසිෂන්ස්ලා අම්රිතා දැනටත් එහෙ ඉන්නවා රුන්ජුන් එයාගේ යාළුවා එහෙ ඉතින් අපි මේ අපේ රටේ මේ ශාස්ත්‍රීය කලාවන් ක්ලාසිකල් ආර්ට්ස් පිළිබඳව තියෙන උනන්දුව මදි අපේ රටේ ප්‍රධාන ධාරාවේ නර්තන කලාව වෙලා තියෙන්නේ අද වාණිජ නර්තන එහෙම පරිසරයක් ඇතුලේ ඒ වගේ ශ්‍රේෂ්ඨ කලාවක් ශාස්ත්‍රීය කලාවක් මෙහෙම උඩට ගේන්න කටයුතු කිරීම පිළිබඳව මගේ පළමු ස්තුතිය ගෞරවය විහඟ ප්‍රධාන මේ සියලුම දෙනාට උදකරන්නට කැමති මං කියන්න හිත මට ඉතින් කියන්න තියෙන එච්චරයි මොකද අපි හැමෝම මෙතන ඉන්නේ එකක් ඇතිදී මේ සියලු දෙනා මේ රටේ සම්භාව්‍ය ශාස්ත්‍රීය සම්ප්‍රදායික කලාව වෙනුවෙන් ජීවිත කාලයක් අපේ දේවාදීෝ අපේ තුන්වෝ ජීවිතේ කැප කරලා මේක කරපු අය. දැන් ඒකෙන් අපට මං හිතන්නේ ලැබිච්ච එකම දේ මෙන්න මේ මේ පිණිස මේ වාගේ අපි මේ 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 ඔඩියන්ස් එක විතරයි අවසානයේ අපිට ලැබිලා තියෙන්නේ මේ රටේ මෙහෙ පැහැර. මං හිතන්නේ මේ පාත් එකට ඕගොල්ලෝ දැන් මේ පිවිසිලා මේ රටේ ආර්ථික විද්‍යාවට ওই සියලු දෙනා ධෛර්ය ශක්තිය දෙවියන්ගේ පිහිට විවිධ රත්නේ ආශිර්වාදේ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
අපි ඔබෙන් කතා කරමු. මම හරිම සතුටුයි. මගේ ආශිර්වාදයෙන් උදව් කොමල හරි සතුටුයි. මේක දැක්කේ සමින පරම්පරාව මේ ගෙනියන කීසම්. මට ගොඩක් සතුටයි. ඒ කියන්නේ මම ඉන්දියාවේ ඉන්න කාලේ කතක් ඩාන්ස් කතක් නර්තනය කියන සම්ප්‍රදායත් එක්ක මම ගොඩක් වැඩ කරනවා. අනිවාර්යයෙන්ම මිශ්‍රා. එතකොට කුංකුම් ධර් මැඩම් කුංකුම්ජි කුංකුම් මාදර්ස් ඒ වගේම තමයි සුරේන් සකිය වගේ ඩාන්සර්ස්ලත් එක්ක මම ගොඩක් වැඩ කරා. ගොඩක් ඒ කරා මම ගොඩක් ප්‍රසංග වල සහභාගී වුණා. ඊපස්සේ ලංකාවට ඇවිල්ලා එතකොට මේ ඉන්න වෙරෝනිකා, අනුෂ්කා මේ කට්ටියත් එක්ක වැඩ කරා. තාමත් වැඩ කරනවා. මට මල්ලි ඔයා මේ මෙතනදී ආරාධනා කිරීම සම්බන්ධ එකපාරම කන්ෆියුස් වෙන අතරින් ඉඳගෙන මේ ඔයගොල්ලෝ කරපු එකපාරට මට කතා කරලා මේ විදිහට කතා කරන්න කියලා. මට ගොඩක් ඇත්තටම ගොඩක් සතුටුයි. මේ මේ වගේ තැනක මේ 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 පටන් ගන්න අපිට මේ කලාව ඒ කියන්නේ මෙච්චරයි මේක තමයි කලාව මෙතනයි ඊට වඩා ගොඩක් එහා ගිය දේවල් තියෙනවා අපි ඒ දේවල් බලමු මම එක දෙයක් කියනවා පණ්ඩිත සුරේස් අල්වර්කර්ජි ගාව ඉන්නකොට එයා කතක් ඩාන්ස් එක පොඩි කොම්පොසිෂන්ස් වගේ කරනවා කතක් ඩාන්සස් ලෑමෝ මත එක්ක මම එකකින් ඉවර කරන එකකින් මේ කියන හැම දෙයක්ම තියෙනවා හරි අපි තාල දෙමු දා දෙන් දෙන් දා දා දෙන් දෙන් දා දා දෙන් දෙන් දා දා දෙන් දෙන් දා තබ්ලා වාදකයෙක් විදිහට මේ එක දෙයක් දැනගන්න. තබ්ලා වාදකයා කතක් නර්තනයත් එක්ක එකතු වෙලා වාදනය කරලා නැත්නම් ඔහු තබ්ලා වාදකෙක් නෙවෙයි. ඒක තියෙනවා. ඒ උස්තාද් දිල්මාස් හුසෙන් කාසා, උස්තාද් සකීර් හුසෙන් ඒ වගේම මේ ලෝකේ ඉන්න බෙස්ට් තබ්ලිස්ලා ගත්තම හැම කෙනෙක්ම හොඳ කතක් නර්තනයේ හොඳ ප්ලේයර්ස්. लेकिन एक कम से मतलब ऐसे नहीं पाया लेकिन हाँ बहुत अच्छा लग रहा है जैसे आप लोग यहाँ आके जो कर रहे हैं वो हम आप उसके लिए बहुत खुश हैं है ना सब कुछ करिए हम वोट बजाए हुआ बहुत मसूदी යුජමහරජිට කලින් අච්චන් මහරජි හැමදේම ගැන්වේ ලංකාවේ කෙනෙක්ට ඇගෙන ජිනදාස වික්‍රමසිංහ හද මේ ලංකාවේ ඒ මනුස්සයා ගැන ඒ ශ්‍රේෂ්ඨ මනුස්සයා ගැන නිහතමානී මනුස්සයා ගැන කතා කරන්න කවුරුත් නැහැ හිතන්නේ ලංකාවේ කතක් හැම පන්තිකම තියෙන්නේ යුජමහරජිගේ අච්චන් මහරජිගේ චෝ කවුරු හරි ගුරුක මෙච්චන නම් එයා නමුත් ලංකාවේ මනුස්සයා අමතකුණ කියන තැනක් තියෙනවා මට පොන්දරේකම ලොකු දුකක් තියෙනවා එයා ලංකාවට මේ ජීවත් වුණේ ඉන්දියාවේ තමයි ජීවත් වුණේ ඒ කියන්නේ ලංකාවෙන් ගියාට පස්සේ එයා ලොකු කැපකිරීමක් කරා ඉතින් මේ මිනිස්යාගේ ඒ කියන්නේ කෙනාගේ ගුරුජිගේ පොඩි එක දකිනකොට ලංකාවට ඇවිල්ලා පොඩි දෙයක් කරන්න යතන හැම වෙලෙම ඉක්ින්න ලංකාවට එනවා මේ එහෙම එකක් තියෙන නමුත් එයා ලොකු ශාස්ත්‍රීයව නටපු නිශ්ශබ්ද හොඳ කියන්නේ ලංකාවේ තියෙන හොඳම ගතිගුණ තිබ්බ කලාශිල්පියෙක් ඉතින් අපි හැමෝම එයාට ස්මග්නේ කරමු තාමත් ජීවත් වෙන කලාවත් එක්ක ගනන ගනන ඡායෝනි
Capturing feelings, not just portraits. TimodhEkanayakeVideography.